ඔබව පිරෙන්න ස්නේහය පුරවගෙන අපේ කමට දෑත දෙකු කරන්න. සුදේශී සේවෙන් සංජීවනී සමග සංවේදී පැයක්. සංජීවනී සමග සංවේදී පැයක්. ආයු බොහෝ වේවා හැම දිනාටම. සතුටින් සපිරුණු වාසනාවන්ත උදෑසනක් දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය හිතවතුනි. මට අද දවසේ ආරම්භයේ මෙහෙම කියලා පටන් ගන්න හිතුණා. දැන් ඊයේ රාත්‍රියේ අපි නිින්දට යනකොට ඇස් දෙක පියා ගන්නකොට දෙවියන් බුදුන් නැමදලා අපි දන්නවා හෙටත් උදෑසන වෙනදා වගේම ඉර පායනවා කියලා. හැබැයි අපි දන්නත් එක දෙයක් තමයි හෙට උදෑසන මගේ ඇස් දෙක ඇරෙවිද කියලා. ජීවිතය අනියතයි නේද? එතකොට එහෙමනම් අපි සතුටු වෙන්න ඕනේ අද දවසේ අපිට තව කෙනෙක්ට උදව් කරන්න, ගෙදර ඉන්න අයවට ආදරේ කරන්න, ආදරණීය දරුවන්ව තුරුළු කරගන්න, වැළඳ ගන්න, යහපත් දවසක් ගත කරන්න, තව එක දවසක් ජීවත් වෙන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් ඒ දිනය මේ පැය 24 අපි හරිම ධනාත්මක විදිහට පාවිච්චි කරමු. හරියට මේ අපේ ජීවිතයේ අවසන් දවස වගේ ඊරිසයක් කොහකකම් පොඩ්ඩක් පුළුවන් නම් අයින් කරලා අපි අන්තිම දවසේ කොහොමද ජීවත් වෙන්නේ ඒ වගේ ආදරයෙන් වැළඳ ගමු අපේ ආදරණීයන්ව. ඉතින් ඒ වගේ ආදරයකින් ඔබ හැම දෙනා කෙරෙහි මං ආරම්භ කරන අද දවසේ මේ සංවේදී පැය. ඉතින් අද දවසේ මම පුංචි කතාවක් කියන්න සූදානම් වෙනවා. එක්තරා මහත්මෙක් ඉන්නවා, රජේ නිලධාරියෙක්, ඉහළ නිලතල දරන කෙනෙක්. ඔහු කියනවා ඔහුගේ ආයතනයේ කාර්ය මණ්ඩලයට, මේ ආයතනයේ තාත්තා මම වන අතර නුඹ සියලු දෙනා මගේ දරුවන්ය. මම කිසි විටක නුඹලා දෙස සැකයෙන් නොබලමි. නුඹලා කෙරෙහි මා තබා ඇති අසීමිත විශ්වාසය රැක ගැනීම නුඹලාගේ වගකීමයි. නුඹලා එකිනෙකා කෙරෙහි මගේ ආදරය අඩු වැඩිවන්නේ නුඹලා ආයතනයට දක්වන කැපවීමේ තරම මත මිස ගැහැණු පිරිමි හෝ කැත ලස්සන ස්වභාවය අනුව නොවේ. ඒ මම නුඹලා සියල්ලන්ගේම ආදරණීය තාත්තා වන බැවිනි. අනේ හැම ආයතනකම ඉහළ නිල තල දරන නිලධාරීන් මේ විදිහට හිතනවා නම් අපි කොච්චර සන්තෝෂෙන් වැඩ කරයිද නේද? එහෙනම් මම ඔබට හඳුනා දෙනවා ලෙඩුන්ගේ ලෙඩට වගේම හිතට බෙහෙත් කරන දොස්තර හොඳ හිත. අපි එහෙම කියමුද? ඉතින් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා අද මේ සංවේදී පැයට විශේෂඥ වෛද්‍ය තුසිත සුදර්ශන වෛද්‍යතුමනි. අයිබෝ. සුබුදසන. ඔබයි මමයි මුණ ගැහෙන දකින පළවෙනි දවස. සෑහෙන කලක ඉඳලා දන්නවා වගේ මට දැනෙන්නේ. ඇයිද ඔබව? ඒක මෙහෙමයි සංජීවනි, මං හිතනවා අපේ මුණ ගැසීම් අපි සංසාරයේ කවදාහරි දවසක සැලසුම් කර පරිදි වෙන්නේ. ඒක අපිට එහෙම ඒ දවසේ තියෙනවනක වෙනවා. ඒකට මං හොඳ උදාහරණයක් හොඳ උත්තරයක් කියන්න. පිලිප් වීරසිංහම් කියලා මගේ විශේෂඥ සල්ල වෛද්‍ය ගුරුවරයෙක් හිටියා. ඔහු අපිට කියනවා මෙහෙම ඔපරේෂන් එකක් කරන ගමන් ඒක සිංහල ක්‍රමය කියනවා මං, ඔබ දන්නවද ඔබේ ජීවිතය කම්පැක්ට් ඩිස්ක් එකක්, CD එකක්. ඔබ දන්නවා ඔබේ CD එකේ ඊයේ දවසේ තොරතුරු. ඔබ දන්නේ නැහැ හෙට දවසේ තොරතුරු. ඒක නිසා ඒක එච්චර ලස්සන. මගේ ජීවිතයේ CD එක පටන් ගන්නෙ මං උපදින දවසේ. නමුත් ඒක සැලසුම් කරලා තියෙනවා අපි නොදන්නා කාරණා ගොඩක්, බලවේගයන් විශාල ප්‍රමාණයක්. මගේ CD එකේ කොයි දවසක හරි සංජීවනි වීරසිංහ නැවති මේ ඉතා උතුම් කලාකාරණිය මාධ්‍ය වේදිනිය හම්බෙන්න ලියලා තියෙන්නේ නැති. අද ඒ දවස උදා වුණා. හෙට මම දන්නවා සංජීවනි ඊමට හම්බුණා කියලා. නමුත් CD එකේ ඒක ලියලා තියෙනවා. මට ඒ විශේෂඥ වෛද්‍යවරයා කියපු කාරණය මම ටිකක් විශ්වාස කරන අතර ඒක මට උදව් වෙනවා ජීවිතයේ ඇතැම් දේවල් වලදී කම්පා නොවී සිටින්නට, උවමනාවට වඩා උදම් නොවන්නට ඒ ආදි වශයෙන්. නමුත් හැබැයි ජීවිතය සැලසුම් කරන්න උත්සාහ කරන්න කැපකිරීමෙන් යම් කිසි දෙයක් කරන එක අත්හරින්නේ නැහැ. ඉතින් නරක දෙයක් වුණොත් මම හිතනවා මේක මගේ CD එකේ තිබිච්ච දෙයක්. ඒක ඒ විදිහට බාරගමු. හොඳ CD එකේ නොම කැන්නට සනිටුහන් වෙලා තියෙනවා. ඉතින් මම ඇහුවා අපේ සර්ගෙන්, සර් දැන් මේ CD එක වෙනස් කරන්නේ කොහමද? Yes, you can do it. So there is something called karma.
කර්මය කියලා හොඳ දෙයක් තියෙනවා. කර්මය මේ කාලෙත් අපිට කර්මය ඔයගොල්ලන්ට හොඳ පැත්තට කුසල් විදිහට පාවිච්චි කරන හිස ටැමිල් කන්සල්ටන්ට් බට් එයාට මෙහෙම විෂන් එකක් ජීවිතයේ තිබුණ නිසායි මම මේ දැක්මක් තිබුණා. එතුමා කියපු දේවලුත් මගේ ගුරුවරයෙක් විදිහට මම ජීවිතයේදී දුක් සැප පීඩ මානසික ගැටලු පීඩනීය ආරක්ෂාවේ තියෙන යම්කිසි ස්ට්‍රෙස් කියන එක අවස්ථාවලදී මම ඒක අපි කියනවා ඇප්ලයි කරනවා. එමෙ නැත්තම් අපි ඒක භාවිතයට කරනවා. කරලා ඔබ කිව්වා වගේ අපිට මානසික කායික සුවය තමයි ජීවිතයේ යනු. ඒ සඳහා මම ඒවා භාවිතා කරලා පළමුවෙනින් මම මගේ මනස පැය 24 ඇතුළතදී සමබර සතුටුදායක මනසක් බවට පත් කරගන්න උත්සාහ කරනවා. ඊළඟට මම උත්සාහ කරනවා ඇයි මම අද පැය 24 තුළ ජීවත් වෙන්නේ, මේ ජීවත් වෙන පැය 24 තුළ මම ජීවත් වෙන්නේ මා නිසා නොවෙයි, මං ජීවත් වෙන්නේ මා මේ පොළොවට එවපු විශ්වය මට යුතුකමක් කරා අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න. ඒ අය වෙනුවෙන් මම ජීවත් වුණාම ඒ අයගේ සතුට සැලසුවාම මට ලොකු සතුටක් ලැබෙනවා. මම දැක්ක ඔබ යම් තැනක සඳහන් කළා තිබ්බා සතුට යනු අනුන් වෙනුවෙන් ජීවත් වීමයි කියලා. ඒක එහෙමමයි. ඒ වගේම ඔබ අර කියපු ආයතනයේ තාත්තා මමයි කියන එක දැක්කහම කියවනකොට මගේ ඇස්වලට කඳුළු එනවා. හේතුව ඔව් මම ආයතන 10ක් මේ වෙනකොට පරිපාලනය කරලා තිනවා. සෞඛ්‍ය ආංශයේ ලොකු රෝහල්, ළමා රෝහල, රාගම මහා රෝහල, කුලියා පිටිය, දඹුල්ල, හලාවත, මාරවිල ආදී මේ වගේ පර්යාන්තයේ වගේම රට මැද රෝහල්. ඒකෙදි මම දැකපු දෙයක් තමයි හැම කෙනෙක්ම තමන්ගේ ආයතන ප්‍රධානියාගේ ආයතන ආදරේ කරුණාව උදව්ව පදව්ව බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සංජීවනි අපි ආයතනයේ එක එක අඳුනුකමක් තිබ්බොත් ආයතන ප්‍රධානියත් එක්ක යාට විශේෂ වෙන්න පුළුවන්, කාර්ය කරගන්න ලෙහෙසි වෙන්න පුළුවන්. නමුත් මගේ ආයතනයේ මම ඉන්න ඕනම වෙලාවක මගේ ආයතනයේ දොර ඕනෑම කෙනෙකුට විවෘතයි. එහින් එන කෙනාගේ ගැන මම කොහෙත්ම අදටත් හොයන්නේ නැහැ. ඒක මගේ රෝගියෙක් වෙන්න පුළුවන්. ඒක රෝගියාට මම රෝගියා කියන්නේ නැහැ රෝහලක. He is my customer. ඔහු මගේ සේවා අපේක්ෂකයා. එතකොට මම අනිත් හැමෝටම කියනවා ඒ මගේ customer. ඒ customerගේ හිත රිදවන්නේ නැතුව මම ඔහුට ඉඳ ගන්න දෙන්න ඕන. හොඳ ටොයිලට් එකක් දෙන්න ඕන. ඔහුට ෆෑන් එකක් තියෙනවද බලන්න ඕන. ඔහු වාඩි වෙන සීට් එක පිරිසිදු කරලාද බලන්න. ඔහු මගේ customer. ඔහු මගේ ආගන්තුකයා. විසිට ඒ සත්කාරය දෙන්න අවශ්‍යයි. ඔබ දන්නවද මෙහෙම මේ කතා කරන වෛද්‍යතුමා දැන් සාමාන්‍යයෙන් රාජකාරී කරනකොට ආයතනයේ කෑම පැයක් කියලා දෙයක් තියෙනවනේ නේද? වැඩ කරලා ඒ එන අයත් එක්ක ඒ සේවාවන් සපයලා මේ සියලු දේ කළා අඩුතරමේ නිමිහැනිල්ල කන්නේපැයි ඒ පැයේ. නමුත් මෙතුමා කන්නේ තමන්ගේ රාජකාරී මේසේ මත. ඔහු කියන මන් දන්නවා එක නෙමෙයි තැන කන්න. නමුත් ඒ වෙලාවේ කවුරු හරි ආවොත් අත්‍යවශ්‍ය කෙනෙක් මගේ උදව්ව බලාපොරොත්තුෙන් මගේ කෑම එක නිසා ඒ මනුස්සයව හරෝ ලැවන්න බෑ. මෙහෙම හිතන මිනිස්සු කොච්චර මුණ ගැහිලා තියෙනවද ඔබට ජීවිතේ? අන්න ඒ වගේ කෙනෙක් අද අපිත් එක්ක ඉන්නවා. අපිට හරිම ගෞරවයක් ඔබතුමා පැමිණීම ගැන. ඉතින් ඔබ දැන් අහගෙන හිටියා මෙතුමගේ වචන හොඳට ධාරණයට ගන්න. මේ වචන හරි මසුරං ඕදන් වෙන්න පුළුවන් ඔබේ ජීවිතය තව පිමි දහසක් ඉදිරියට ගෙනියන ඔබට ශක්තියක් දෙනවා වන්නට පුළුවන් නිසා මම මුලින්ම ඔබට ඒ දේ මතක් කරනවා. ඉතින් මේ ආයතන රෝහල් 10ක පමණ ඉහළ නිලතල දරන මේ වෛද්‍යතුමා ශිෂ්‍යත්වේ ෆේල් කියලා ඔබ දන්නවද? අටේ පන්තියේ ගණන් වලට ලකුණු 4 කියලා ඔබ දන්නවද? දැන් එහෙම වෙන දරුවන්ගේ දෙමව්පියෝ ජීවිතේටවත් හිතනවද මේ දරුවා ලොකු වෙලා මේ වගේ ලොකු නිලතල දරයි මෙහෙම සේවයක් කරයි කියලා? සමහරු බොහෝ විට දෙමව්පියෝ වෛද්‍යතුමනි රිපෝට් කාඩ් එක බලලා මේ හරි සමහර මං අහලා තියෙනවා කන්නේ මේ ළමයා හරි මෝඩයි ලොකු දුවට හොඳට කරනවා එයා පාස් වෙලා 75 ඉහළ ලකුණු පොඩි පුතා නම් හරිම මෝඩයි කියලා අර ළමයාට ඇහෙන්නම කියනවා. මොන්නම් තරම් පවුද මොන තරම් දුකක් ඇද්ද මේ චූටි දරුවගේ හිතට? ඒ නිසා එවන් අයට සහ මේ බලාපොරොත්තු නැති කරගත්ත දරුවන්ට දැන් සමහරට මේ ටිකේ ගෙදර ඉන්නවනේ පාසල් වල නිවාඩු එහෙම ලැබිලා එතකොට හිතෙනවා නම් පුතේ දුවේ කාට හරි අනේ මම මෝඩයි මට ලකුණු හැමදාම 20යි 30යි මේ ඉන්න දොස්තර තාත්තා
අටේ පන්තිය ගණන් වලට ලකුණු 4යි උසස් පෙළත් දෙසරයක් ලියන්න උනා. හැබැයි ඔහු අත්හැරියේ නැහැ. දිගින් දිගටම වැඩේ කරගෙන ගියා. මේ හැම දරුවෙට්ටම දෙමව්පියෙට්ටම පාඩමක් වෙන්න වෛද්‍යතුමනි, ඒ කතාව පාසල් ජීවිතේ මේ ෆේල් වෙච්ච තැන්, පැරදුන තැන්, බලාපොරොත්තු කැඩුණු තැන් කියන්නකෝ. හැමෝටම විශ්වාසයක් වෙන්න. අපි බලමු ශිෂ්‍යත්ව කාලේ. මම ජීවිතේට ශිෂ්‍යත්ව පන්තියකට ගිහිල්ලා නැහැ. එහෙම හැංගීමක් මට තිබුණෙත් නැහැ. අය කඩේමක් බව මම දැනගෙන හිටියෙත් නැහැ. නමුත් මම හිටිය වලල මහවිද්‍යාලයේ කාලේ, ඒ කාලේ මම ඊතරම් ළමයි සමග සෙල්ලම් කරමින් බොහොම විනෝදෙන් හිටියා. ශිෂ්‍යත්ව ෆේල් වුණ ගමන් ඉතින් මට පාසල් පස්සේ තේරුණා පාසල් වලට ඇතුළත් වීමේදී මේක එයාය නිර්ණායකයක් විතර ගන්නවා කියලා. මගේ දෙමව්පියෝ රාජ්‍ය සේවකයෝ නිසා ඔවුන්ට ඒ යන ප්‍රදේශයේ පාසලකට රාජ්‍යයට මාව ගන්න වෙනවානේ. ඉතින් මම වත් එක මධ්‍ය මහවිද්‍යාලයට ගිහිලා නැවත අපේ දෙමව්පියෝ කොළඹට ට්‍රාන්ස්ෆර් වෙනවා. මේ ස්ථානමාර ලැබෙනකොට ගලහිටියා මධ්‍ය මහවිද්‍යාලය තමයි මම අටේ පන්තියට ඇතුල් වෙන්නේ. එතනදිත් මම ඉස්සලා පන්තියේ රිපෝට් එකේදී මගේ සාමාන්‍ය ලකුණු 75යි, ඒ පන්තියේදීත් ගණිතයේ ලකුණු 2යි. ඊට පස්සේ ගලහිටියා මධ්‍ය මහවිද්‍යාලයට එනකොටත් එතනදිත් ගණිත ගුරුවරිය ඇතරම ප්‍රසූත නිවාඩු ගිහිල්ලා තිබුණා. එතනදී අපිට ගණිත ගුරුවරියක් සැහෙන කාලක් හිටියෙත් නැහැ. ඉතින් කොහොම හරි ගණිතයට ලකුණු 4කුත් අනිකුත් සෑම විෂයකටම ලකුණු 99 සීමාවේ තමයි තියෙන්නේ. ඒකෙන් තේරෙන්නේ මම ඉගෙන ගැනීම සඳහා මට තියෙන අමුද්‍රව්‍ය වලින් කොයිතරම් උදව් ගන්නවද කියන එක. හැබැයි මම දරුවන් කරන තව අපි කියන්නේ මේ දරුවන් කරන වැඩක් මම කරා. අපි කැමතිනේ අම්මගේ ආදරයට. මම මේ 0.4ට පුංචි ඉරක් ගහලා 94 කළා. ඉතින් මගේ අම්මා මොස්තර සම්පාදිකාවක්, මොස්තර උගනන ගුරුවරියක්. එතුමියා පළවෙනි අවහරි එක හරි තමගේ දරුවන්ගේ දක්ෂතා අම්ම කෙනෙක් හොයාගන්න ඕන. නෑ නෑ, මගේ පුතාට 94ක් එන්නේ හේතුවක් නෑ. 34-44 මට පිළිගන්න පුළුවන්. මම බැලුවා කොම ටෝටල් එක එකතු කරලා. ගිය සැරේ 2යිනේ. 2යිනේ. එකපාරට 94 වෙලා. වෙන්න බෑ. අම්මා 94 මේක මම මේ වෙලාවේ තමයි පළවෙනි වතාවට කියන්නේ. මේ 94 කතා. ඔව්. ඊට පස්සේ අම්මා මට කිව්වා මේ ඔයා බොරු කරුවේ. ඔයා බොරු කෙරුවේ. ඔයාට මේක බෑ. ඔයා මේ විෂයට අඩු ගාණ අපි පන්තියකට දාන්න ඕන ඔයාව. ඒ නිසා ලබන මාසේ ඉඳලා මම ඔයාව ඒකට යොමු කරන්න ඒ විෂයට කියලා අම්මා උත්සාහ කරා ඒ ගණිත පන්තියේ දුර්වලතාවය නැති කරන්න. ඒකත් මං දෙමව්පියන්ට කියන්නේ එක්වරම දරුවට දඬුවම් කරන්න අවශ්‍යත් නෑ. හැබැයි දරුවා ආදරය දිනා ගන්න තමයි අම්මට ඒක පෙන්නුවේ. ඊළඟට අම්ම මට ටාගට් එකක් දුන්නා. ඇත්තටම ඒ කාලේ අපි පාසලට මේ පොත් අරන් යන්නේ, දැන් දන්නවත් දන්න දරුව අපේ එකට කියන්නේ සිලිසිලි බෑග් කියලා. සිලිසිලි බෑග් එක හරි හයියයි ඒ කාලේ. සිලිසිලි බෑගේ තමයි මම පොත් අරන් ගියේ. ඉතින් අම්මාට මම කිව්වා මේ අන්න අර ළමයාගේ තියෙන වගේ බෑග් එකක් මටත් ඕන කියලා. අම්මා කිව්වා ඔයාට මම බෑග් එකක් අරන් දෙනවා මේ ඔයා ඊළඟ සැරේත් පන්ති පළවෙනියා වුණොත් කියලා. ඉතින් මම බෑග් එකක් ගන්න තමයි ඊළඟ සැරේ පන්ති පළවෙනියා වුණේ. ඉතින් අම්මා ඒ වගේ මට ටාගට්ස් දෙනවා. ඊළඟට ඒ අම්මට මට ඇත්තටම 9 පන්තියේදී වෙනකොටත් මේ ගණිතයට හොඳ ගුරුවරයෙක් හොයාගන්න අමාරු වුණා. නමුත් ගුරු විද්‍යාලයක විශ්‍රාමික ගුරුවරයෙක් පොඩි පන්තියක් පැවැත්වුවා. ඔහු ඉතාම දක්ෂ ගුරුවරයෙක් තමයි ළඟට ඇවිත් මොනවද පුතේ මේ ගණන් කියන්නේ හරි ලස්සන දෙයක්, මේක බොහොම හොඳ ක්‍රීඩාවක් වගේ. ඒ ගුරුවර මම කියන්නේ ගුරුවරගේත් භූමිකාවක් තියෙනවා. ඒ ගුරුවරයා ළඟට ඇවිත් හැමෝටම මේ කරපු ගන්නපු ක්‍රමවේදය නිසා මම මේකට මේ දුර්වලතාවය ගොඩදා ගන්න මට පුළුවන් වුණා. ඊළඟට දැන් මගෙන් හුඟක් අය අහනවා පොඩි කාලේදී ඔයා මොන වගේ කෙනෙක්ද ලොකු වුණාම වෙන්නේ කියලා. මං කියන්නේ මං ලොකු නම් මේසන් බාස් කෙනෙක් වෙන්න ඕන මට. එතකොට අයියෝ මේසන් බාස් කෙනෙක් මට ආසයි මේ ලස්සන නගර හදන්න, ලස්සන ගෙවල් හදන්න. මම දන්නේ මේ ඉංජිනේරු ඕකේන කෙනෙක් ඉන්නවා කියලා. අපේ අම්මා හැම නම් මට දීලා තිබුණේ. ඒක හරි හොඳයි. ඊට පස්සේ මම කුඩා නගරයක් ඒ වත්තේගම පළාතේ
ගී පිටි පස්සේ හදලා හවසට ඒ නගරේ වාහන එහෙම දුවනවා. ඉතින් මේක ගමේ මිනිසුන්ට ආරංචි වෙලා මගේ ඉංග්‍රීසි ගුරුවරියට ආරංචි වෙලා තිබ්බා මේ පිටිපස්සේ මේ පුංචි ගී පිටිපස්සේ නගරයක් තියෙනවා කියලා. කියලා. ඔව්. ඒතුමිය මම වැලි කෙළියේ ඉන්න වෙලාව. ඒ ආකෘතියක් වගේ එකක්. ඕ. ඒක ඇත්ත පාරවල් තියෙනවා. ඇත්තටම වතුර යනවා. ආකෘතියම නෙමෙයි. ආහ්. ඇත්තටම වතුර යනවා. වයස කොච්චර ඉතින්ද? වයස මට අවුරුදු 10කට වගේ. ඒ වගේ පොඩි කාලේ. හ්ම්. නිර්මාණශීලී බවේ කලින්ද? ඉතින් මං මගෙන් අහනවනේ කවුද ලොකු වුණාම මං ගම මේ මේසන් බාස් කෙනෙක් නේ මේ මගේ වැඩ කර මං හාරගෙන ඉතින් මං මේසන් බාස් කෙනෙක්. ඉතින් මට ඇත්තටම වෛද්‍යවරයෙක් වෙන්න වෙච්ච අවස්ථාව මං ඔය මගේ Facebook එකේ ලියලා තිනවා. පුංචි කාලේ සංජීවනි අපි ඉස්කෝලේ ගිය වලල මහවිද්‍යාලයට 72 පයින් ගියේ. එතකොට මේ ඒ කාලේ තියෙනවා මේ ගොම් කරත්තේ. ඔව්. පීටි ගේනවා මේ කාල් ගේනවා එතන හිටපු සමූපකාරයට ඩේවිඩ් සීයා. ඉතින් ඩේවිඩ් සීයාගේ වාහනේ හරියටම එන්නේ එකහමාරට ඉස්කෝලේ ඇරුණාම. අපි කොල්ලෝ ටික ඔක්කොම ඩේවිඩ් සීයා කරත්තෙට නගිනවා. ඩේවිඩ් සීයා නිතරම පයින් යන්නේ. ඒක තමයි ස්වභාවය. හැබැයි පීටි ගෝනි ගේන දවසට නැග්ගොත් එහෙම ගෙදර ගියාම පීටි ගෑවෙනුනේ ඇඟේ. ඔව්. එදාට හරි අපි කැමැති. නමුත් හාල් ගෝනි දවසට අපි ඩේවිඩ් සීයාගේ අයියා ඉස්කෝලේ ප්‍රින්සිපල්. මං ඒගොල්ලන් ඉන්නේ එක බිත්තියෙන් වෙන් වෙච්ච ගෙවල් දෙක. මං කල්පනා කරනවා ඩේවිඩ් සීයායි කරත්තේ පිටිපස්සේ යන්නේ අරයා යන්නේ ෆියට් කාර් එක කියලා. මට මනසට තේරෙනවා ඒ දෙන්නාගේ මේ ගමන් දෙකට වෙනස අධ්‍යාපනය කියලා. එතකොට මම හිතනවා එහෙනම් අධ්‍යාපනයකින් තමයි මේ ජයගත හැක්කේ. හොරකම් කරලා බොරු කරලා කිටි මාර්ගයක් මේකට නෑ කියලා මට තේරුණා. ඒ නිසා තමයි මම අර 98 සීමාවේ ශිෂ්‍යෙක් වෙන්නේ. ඊට පස්සේ මොන වගේ කෙනෙක්ද වෙන්නේ කියන එක වෛද්‍යවරයෙක් වෙන්නේ ඇයි කියන එක ඉන්නේ. මං උසස් පෙළ ඔබතුමිය කිව්ව මං පළවෙනි සැරේ අසමත් වෙනවා. දෙවෙනි සැරේ සඳහා මම පන්තියකට යන්න අවශ්‍ය වෙලා ගම්පහ ප්‍රදේශයේ. හැබැයි මට මේ පිට ගැස්ම ඉන්නත ගහන්න අවශ්‍යතාවයක් වෙනවා කටුකම්බියක් ඇනිලා. ඉතින් මම රබර් සෙරප්පු දෙකක් දාගෙන කොට කලිසමකුත් ඇඳගෙන සාමාන්‍ය දුප්පත් නෙමෙයි ඒකට කියන්නේ මධ්‍යම පන්තියේ ධමෙක්නේ. උදේ 8ට මම යනවා රාගම මහරෝහලේ මේ සායන පෝලිමට. ඉතින් උදේ 8 ඉඳලා දවල් 12 වෙනකම් මේ පෝලිමේ මට ඉන්න වෙනවා. හරියටම දවල් 12ට මගේ වාරය එනවා. ඒ වාරයේදී මම හරි සන්තෝෂයෙන් දොස්තර නෝන ළඟට යනවා. දොස්තර නෝනා හරියටම මේ වගේ ඔරලෝසුවක් තිබුණ ඒ වෙලාවේ මට හොඳට මතකයි. කටු දෙකම එක තැන තිබ්බේ දවල් 12යි වෙලාව. දොස්තර නෝනා මට කිව්වා දැන් වෙලාව 12 දවල් 12යි. ආපහු අපි දැන් බෙහෙත් දීලා ඉවරයි. ආපසු බෙහෙත් දෙන්න පටන් ගන්න හවස 2ට. ඔබ හවස 2ට එන්න කියලා. මේ ඇත්ත කතාවක්. ඔව්. එතකොට මං කවානේ මම උසස් පෙළ පන්තියට ගෙන ගන්න ළමෙක්. මට එකට තියෙනවා උසස් පෙළ පන්තියේ ටියුෂන් පන්තියක්. මට ඒකට යන්න ඕනනේ. ඔයා අද යන්න හෙට එන්න කිව්වා. ඉතින් මට බොහොම තරුණයෙක් විදිහට ඒ කාලේ බුල්කු කඩා වැටීමක් මානසික තිබුණා. නමුත් මම වටපිට බලනකොට ඒ සායන තියෙන්නේ මේ වගේ තව තැනක තව ડોක්ටර් කෙනෙක් හිටියා. ඔහු ડોක්ටර් කෙනෙක් නලාවක් සමග කාන්තාවක් කියමුකෝ. මම එතෙන්ට ගියා. එතෙන්ට ගියාම එතුමිය මට කිව්වා මගේ තුන්ව දැකලා ඔයා මොනා දැන මේ මේ කරනවා මේ පොලිය මොකටද ආවා? ඊයාපති යන්න තිබ්බනේ. ගිහිල්ලා මේක විදගන්නප්පා. ඉන්දින්දික් මට ලියලා දෙන්න. කියලා. දමිල භාෂාව කතා කරන කාන්තාව. මට තවම මගේ ජීවිතය තුලා මේ වචන තියෙනවනේ කරුණාබර වචන. භාෂාව නෙමේ ප්‍රශ්නේ. ඔව්. ඒ කරුණාබර වචන ටික. වචන ටික. ඒකට කියනුන් කරුණාබර වචන ටික. ඉතින් කටපාඩන්නේ මට. මම රඟපෑවේ නැහැ. මට ඉබේම මගේ ආත්මය තුලින් එන්නේ. ඔව්. ඉතින් මට ලොකු ජයග්‍රහණයක්. ඉතින් පුංචි දෙයක් කොච්චර ලොකු දෙයක් වෙනවද රෝගියෙකුට කියන හැඟීම මට එදා ආවේ. ඊට පස්සේ ඒ හැඟීම නිසා තමයි ඔබතුමා ඔව් දවල් කෑම පැයත් මේසෙම ඉඳන් කන්නේ එන අයව අර එදා ඒ ඉහළ නිලධාරිනිය කරා වගේ හරවල යවන්නට මම තව චැලෙන්ජ් එකක් කරා. මම පිටගැස්ම බේත විදගෙන ඉන්නකොටත් දොස්තර නෝනා ඒ පුටුවේ හිටියා. ඒකම නර්ස් නෝනා කෙනෙකුත් ඉන්න ඒගොල්ලන් කතා කරන දොස්තර නෝනාගේ පුංචි දරුවා ඇවිදිනවාද මොකද කියන සල්ලාපයක්. මම ඒ ගහගෙන ඉඳලා මම දොස්තර නෝනාට මෙහෙම කිව්වා එදා
ඔබතුමිය මට අද මේ කරපු රස්තියාදුව මං ජීවිතේට කරන්නේ. අද මම යන්නේ සූලොජි ක්ලාස් එකට. මේ ක්ලාස් එකට ගිහිල්ලා මම කොහොම හරි දොස්තර කෙනෙක් වෙනවා ඔළුවේ පණ තිබ්බොත්. ඒ අසරණ මිනිසුන්ට උදව් කරන්නයි මම මේ යන්නේ. කියන ඒ අදිෂ්ඨානයක් මට ඇති වුණා මිසක් එතකම මම හිතුවේ නෑ දොස්තර කෙනෙක් වෙනවා කියලා. මං කැමතියි ඒ දොස්තරතුමිය ඔබට අකාරුණික වුණාට. මමත් කැමතියි. බොහොම පිං ඔබතුමියට. මොකද ඒ අකාරුණික භාවය හරහා අපිට කාරුණික හිත හොඳ ආදරණීය දොස්තර මහත්තයෙක් ජීවිත දහස් ගණනකට සහනයක් දුන්නු දොස්තර මහත්තයෙක් නිර්මාණය වුණා. ඉතින් එහෙමයි කියලා කවුරුත් අකාරුණික වෙන්නේ නැහැ. ඒ වැරදි පුරුදු දැක්කම ඔබතුමිය හරියටම හරි. කවුරු හරි ඇහුවොත් ඒ දොස්තරුන්ට තරහද කියලා මම කියන්නේ නැහැ. මං හරි ආදරයාට. එයා එහෙ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මිසක් කිසිම වෛරයක් ඇති වෙන්නේ නැහැ. එකම දේ තමයි පලිගැනීමේ හොඳම ක්‍රමය කරුණාව. පලිගැනීමේ හොඳම ක්‍රමය කරුණාව. සහ තමන් සාර්ථක වෙලා පෙන්නන එක. ඊළඟට තමන්ගේ මම ඉතාමත්ම ඒක මං හැමදාම කරනවා. මට රිදවන හැමෝටම මං පස්සෙන් ගිහිල්ලා උදව් කරනවා. උදව් කරලා ඒ මිනිසුන්ගේ ඇස්වල කඳුළු ගන්නවා. ඒ විදිහට තමයි මම පලිගන්නේ. ඒකට ඉංග්‍රීසියෙන් කියන ස්වීට් රිවෙන්ජ්. ඒක ස්වීට් රිවෙන්ජ්. ස්වීට් රිවෙන්ජ්. මං හිතන්නේ ඔබතුමාට ඔබතුමා නිතර කියන වචනයක් තමයි බී ඇන් ඇම්බැසඩර් ඔෆ් එම්පති. අනිවාර්යයෙන්. සංවේදනයේ තානාපතිවරයෙක් වන්න. ඉතින් මීටත් වඩා තවත් මොනවාද මං හිතනවා ඔබට හරි ලස්සන ඔබට මට සියලු දෙනාට මේක අහන් ඉන්න බලන නේද අපි මිනිස්සු හැටියට අපිට තරහ යනවා කේන් තියෙනවා ඇයි මට මේ අසාධාරණේ ඇයි මෙහෙම අකාරුණික වන්නේ අපි පලිගමු මේ කියන විදිහට අපි කරුණාව දෙමු අපි අපිට නපුරුකම් කරනකොට නේද අපි අපි යාලට පෙන්නමු මීට වඩා හොඳම අවතක් තියෙනවා නේද මීට වඩා ක්‍රමයක් තියෙනවා කියන එක. ඉතින් ඔබේ වචනවලට මම හරියට ගරු කරනවා වෛද්‍යතුමනි. ඉතින් මේ වෛද්‍යතුමා පසුපස්සේ මේ මිනිසුන්ට මෙච්චර ආදරය කරන මං අහලා දෙන ඔබතුමාගේ වචන භාෂා විලාසය හරි වෙනස්. ඔබේ මූණ පොතට ගියත් ලියන්නේ මේ අර ශිෂ්‍යත්වයේ කතාව ගමුකෝ මං එක පොඩ සටහන් කරගත්තා. හරි හරි ලස්සන ලියමනක් ඒක. සරල වචන බොහොම සුහදශීලි. ශිෂ්‍යත්වේ පාසෙවුන් පාටි දාපල්ලා. මේ තිබුණනේ ශිෂ්‍යත්වේ දැන් ප්‍රතිඵල ආවම පාසෙවුන් පාටි දාපල්ලා. ෆේල් ලෙවුන් මම වගේ අන්ඩර්ග්‍රවුන්ඩ් වැඩේ දීපල්. මොන තරම් මේ දෙයක්ද ඒකේ යටි අරමුණ. අන්ඩර්ග්‍රවුන්ඩ් ඒ කියන්නේ මේ නරක දෙයක් නෙමෙයි වෙන සැලැස්මක් කරහා ජීවිතේ දිනන්න මෙතනින් කඩන් වැටෙන්න එපා කියන එකයි ඒකේ. ඒ අන්ඩර්ග්‍රවුන්ඩ් කියන වචනේ මම කියන්න ඇයි මං එහෙම කියන්නේ කියලා ඔබ පෙරදුන විට ඔබට සෙනඟ නැතුව යනවා. ඉතාම හොඳ වාසිදායක ලෙසක් එක දෙයක් ලෙස සලකන්න ඔබට සෙනඟ නැතුව යනවා. ඒ සෙනඟ නැති වෙන දේ ඔබ කාලය ඉතිරි කිරි ගැනීම සඳහා ඔබ සැලසුම් සකස් කර ගැනීම සඳහා ඔබ ඒක පාවිච්චි කරන්න හැම විටම උත්සාහ කරන්න. ඔබ නැති ඔබව නොතකා හරිම මිනිස්සුන්ට ඔන්න නැවත මල පිපුණා කියලා ඔවුන් බලාපොරොත්තු නොවන තැනකින් සමාජයේ මතුවෙලා ඔවුන්ව විශ්මයටපත් කරන්න සර්ප්‍රයිස් කරන්න. මම හැම විටම මිනිස්සු සර්ප්‍රයිස් කරනවා ඔවුන් බලාපොරොත්තු නොවන දෙයක් කරලා. මම එකක් දෙයක් කියන්න. එක දවසක මගේ වාහනේ නැවැත්තුවා ත්‍රීවීල් පාක් එකක් අසල වත්තල හන්දිය. ඔවුන් මට කිව්වා මේ වාහනේ වහම ඉවත් කරගන්න. මං කිව්වා මගේ කොණ්ඩේ කපන් යනකම් මට මේ වාහනේ පොඩ්ඩක් නවත්තන්න දෙන්න. නෑ නවත්තන්න දෙන්නේ නෑ. මේ වාහනේ වහම ඉවත් කරන්න කියලා බොහොම නරක වචනේ. ඔවුන් මට දොස් කිව්වා. නමුත් එතනදී මම මගේ නිලතල පෙන්වන්නගෙන මම පොලිසියට කියලා පැමිණිලක් කරාම පොලිසියට මේ අය කැඳවලා කිව්වා මේ අහවල් වෛද්‍යවරයා ඔහු මේ අහවල් අතන අධ්‍යක්ෂවරයෙක් ඇයි ඔබ මේ අයගේ වගේ අයට මෙහෙම හිරිහැර කරන්නේ. එතකොට එතනින් තදින්ම බැන වැදුන පුද්ගලයා එයා පුද්ගලයා යකමනික අපේ තැන මේක මේ මේ වලට අයිතියක් නැහැ මෙතෙන්ට එන්න. ඔහු මගෙන් සමාව ගන්න කිව්වා පොලිසිය අය. මං මෙයාගෙන් සමාව ගන්නෑ. මං කිව්වා නෑ නෑ මේ අය මගෙන් සමාව ගන්න ඕනේ. පොලිස් ස්ථාවරයපතුමන් මේ අය මගෙන් සමාව ගන්න ඕනේ. ඒගොල්ලන් හිතනවා නම් ඒක ඒගොල්ලන්ගේ අයිතිය කියලා ඒගොල්ලන්ට ඒ විදිහට ජීවත් වෙන්න දෙන්න ඕනේ. මං මේක නීතිගරුක රටවැසියෙක් විදිහට පොලිසියට දැන්නවා විතරයි. මේක මෙතනින් අමතක කරන්න කියලා මං ඊතර අමතක කළා ගිහිල්ලා දවසක් මම ඇස් වහට්ටුවේ මගේ පශ්චාත් උපාධියට
පුහුණුවට යන වෙලාවේ මේ පුද්ගලයා ඔහුගේ කුඩා දරුවෙක් මේ අතේ අරගෙන පොලිමේ ඉන්නවා දැක්කා. මම ඔහුගෙන් අහ මොකද්ද වලට කෙරෙන්න ඕන. ඔහු කිව්වා මම දැන් පැය තුනක් මේ කුඩා දරුවත් එක්ක පොලිමේ ඉන්නවා මාගෙන මේ මේ මට හරි තැනක් කිව්වේ නෑ. ඔබ විශ්වාස කරන්න මම එදා දවසේ ඇතුළතදී ඔහුගේ කාර්ය හැම සායන කාමරයකට ඔහු එක ගිහිල්ලා මගේ සහෝදරයෙක් කියලා ඔහුට මේ වැඩේ කරලා දීලා ඔහුව සර්ප්‍රයිස් කළා. ඔහුට මතක් වුණාද මේ අපේ හයිකාර කන්දාපු දොස්තරවරයා මේ නැතු ඒක තමයි සර්ප්‍රයිස් කරනකොට හොඳම දේ. ඒ ඔහුගේ මූණේ තියෙන අසරණ භාවයෙන් ඔබ දිනන්න ඔහුට වෛර කරන්න එපා. මං හිතන්නේ තව කිසිම දවසක මේ මනුස්සයා තව කෙනෙක්ට අකාරුණික වෙයි කියලා. ওই විදිහට අපි මතක තියාගන්න ඕනේ තමයි මේ ජීවිතේ උසස් පහත් කිසිඳු ભેදයක් නැතුව පාර අතු ගන්න මනුස්සත් අපිට දවසක ඕන වෙනවා. ඉහළම නිලධාරියත් අපිට දවසක ඕන වෙනවා. අපි වටා අපි ගනුදෙනු කරන හැම කෙනාවම අපිට කොතනක ඕන වෙනවා. අපි තනියෙන් බිත්ති හතරක් මැද්ද ජීවත් වෙනවා නෙමෙයි නේද? ඉතින් මේ වෙලාවේ කතා කරගෙන යනකොට මේ මාතෘකා එක එක පැතිවල දුවනවා. මොකද ගොඩාක් ලස්සන අදහස් තියෙන මහත්මෙක් අපිත් එක්ක එකතු වෙන්නේ. දැන් ඔබ වෛද්‍ය විද්‍යාවට වගේම මේ ලෙඩුන් ගැන බලන්න, මිනිසුන්ව සතුටු කරන්න මේ සියලු දේවල් එක සංගීතයට හරි පුදුම විදිහට බැඳිලා තියෙන චරිතයක්. ගොඩාක් කලාකරුවන් එක්ක ඔබ ඇසුරු කරනවා මේ සංගීතමය කටයුතු වලදී. ඩොක්ටර් අපි පොඩ්ඩක් මේ හෙඩ්ෆෝන්ස් දෙකක් දාගමුකෝ. අතන තියෙනවා. එතකොට මේ ඉතින් මේ හරි කිට්ටු වෙන ඔබ මේ අඳුරගන්න කෙනත් එක්කත් ඔබ බොහොම යහළු වෙනවා. මොකද ඔබේ සරල බව නිසා. ඉතින් මේ වෙලාවේ දුරකථනයේ ඉන්නවා සුවිශේෂී මහත්මයෙක්. බොහෝ අය එතුමා තමන්ගේ ජීවිතවලට සංගීතය හරහා දුන්න රසට හරිම කැමති. එතුමාට අපි මෙහෙම හඳුන්වා දෙමු. එතුමාව ප්‍රවීණ ජනප්‍රිය සංගීතවේදී නවරත්න ගමගේ මහත්මයා. ඉතින් සුබ උදෑසනක් නවරත්න අයියේ ඔබට. සුබ උදෑසන සංජීවනි. මම මේ කතාව මේ අහගෙන හිටියේ සංවේදී අහගෙන හිටියේ. ඉතින් ඔබතුමාත් අපිත් එක්ක ඉදිරි දවසක එකතු වෙන්න ඕනේ අයියේ මේ වැඩසටහනට. ඉතින් නවායේ ඉතින් ඔබ ගැන ආයි මොනවා අඳුන්න දෙන්නද නේද? ගීතය හරහා හිතට කතා කරපු අපේ ආදරණීය කලාකරුවානේ. ඉතින් මේ ඔබතුමාගේ හිතමිතුරා ගැන, ඔබ ආදරය කරන ගෞරව කරන අපේ වෛද්‍යතුමා ගැන අදහස් ටිකක් දැනගන්නයි අපි ඔබව සම්බන්ධ කරගත්තේ. අතනම සංජීවනි මට මේ හරිම සතුටුයි. ඒ කියන්නේ මට මේ ඩොක්ටර් තුසිත සුදර්ශන මට මුණගැසලා ඒ ඩොක්ටර් සුදර්ශන ගැන මට කියන්නේ මේ රටේ ප්‍රවීණම සංගීත වේදිකාවක වෙන ආචාර්ය නන්දමාලනි. ආචාර්ය නන්දමාලනි ලේසියෙන් කෙනෙක් ගැන කියන කෙනෙක් නෙමෙයි. ඒක සංජීවනි හොඳටම දන්නවනේ. කවුරුත් දන්න කාරණාවක්. අය කියන්නේ කවුරු මොන කලාකටයුත්ත කරගන්න ආවත් එයා තේරෙන ඒ කලාවට කැමති කෙනෙක්ද නැත්නම් බොරුවට නමක් හදාගන්න හදන කෙනෙක්ද, ඒ වගේ නිකන් එයා හිතන කෙනෙක්. එයා මට කිව්වා මේ නවා මේ ડોક્ટર සුදර්ශන කියන්නේ මේ වගේ කෙනෙක් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා නවා ડોક્ટર ටික එක්කවිලා ඒ වැඩ කරන්න කියලා. ඒ වගේම ඒතුමේ ඇවිල්ලා ගීතයකුත් ගායනා කළා. එතකොට මෙතන හරි විශේෂ මොහොතක් කියලා අවස්ථාවක් කියලා මම දැනෙන්නේ. එතකොට එහෙම දැනෙන්නේ සහ එහෙම තවත් කලාකාරයෙකුට තව විශේෂක ඉන්න කෙනෙක් දැනෙනවා කියලා කියන්නේ ඒක දිහා ලේසි පහස කඩුවුදන්නේ මේ. ඉතින් ඒ බැඳීම, ඒ නිර්මාණාත්මක බැඳීම අද වෙනතුරු ડોક્ટર තුසිතත් එක්ක මේ මොහොත දක්වා ඉතාමත්ම ලෙංගතුව මම ඔය සමග වැඩ කරපු කෙනෙක්. මම හිතන්නේ මම තමයි ඔහුගේ සීඩී තැටිය සහ ඔහුගේ නිර්මාණ ජීවිතයේ බොහෝ තැන්වලදී ගීත නිර්මාණය කරේ. කියන්නේ මම මගේ පෙන්වුවා කියන එක නෙමෙයි. ඒ ගීත නිර්මාණය කිරීමේදී මගේ තියෙන ලෑබරකම මම ඇත්තටම ජාමත් ඉහලින් ડોક્ટર ලන්නා මගේ කළා. ලංකාවේ බොහෝ ගායන වේදිනියන් ගායන ගායිකාවන් මම හිතන්නේ මේ මේ එතුමාගේ සීඩී තැටිය සඳහා නිර්මාණයට දායකත්ව වුණා. ඉතින් අනිත් එක තමයි වැඩ කරන්න ගියාම විශ්වාසවන්තකම සහ පැහැදිලිකම. මේ කතාවේ සංජීවිනී කිව්වා මේ අපිට හැම කෙනෙක්ම ඕනේ කියලා. ඒ කියන්නේ අපි කාමරෙක ඉඳලා හම්බෙන්නේ එල්ල හරියන්නේ අපිට අපුගාන මනුස්සයෙක් ඕනේ හැම එකක්ම ඕනේ කියලා. ඒ වගේම පුළුල් දැක්මක් ડોક્ટર තියෙනවා. ඒක හරි කාරුණිකයි. ඒ කියන්නේ ඉතින් ඒවෙන් තමයි මේ කලාවේ තියෙන මෘදු ගුණය ගොඩනැගෙන්නේ. අනිත් එක දැන් අපි සංජීවිනී ගන්න වෙන අපි මේ
සමාජයක් කරේ බලන්නේ හරි පරාර්ථකාමී අදහසකින් කෙනෙකුට උදව්වක් කරන්න අපිට සම්බන්ධ නැති වුණත් ડોක්ටර්ට මේ කිව්වොත් ડોක්ටර් මේක කරලා දෙන්න කිව්වහම ඒක අම කවරෙක්ද කියලා හිතන්නේ නැහැ. තමන්ගේ රාජකාරිය තුළ තිබෙන ඒ පරිම දේ ඒකේනවා. ඉතින් හරි සෞන්දර්යාත්මක ගුණයන් වලින් පිරිච්ච හොඳ අදහසක් තියෙන මේ හැම කෙනෙක්ට එකම සුවද අනිත් එක විශාල දැනුමක් තියෙන වෛද්‍යීත්වය වගේන දැනුමක් තියෙන තමන්ගේ වෘත්තිය තමක් තියෙනවා. ඒ වගේම සමාජීය දැනුම නැත්ති විරක් සමාජීය දැනුම සංස්කෘතික සමාජීය දැනුම තුළ ඉතාමත්ම සුවදශීලීව වැඩ කරන අනේ බොහොම ස්තුතියි නවායියා. මොකද කෙනෙක්ගේ අගය කිරීම දැන් අපි කාටත් අපි ගැන කියවීමක් තියෙනවා. අපි මේ වගේ මේ තැන්වල අපි දුර්වලයි, මේ තැන් අපි ටිකක් යහපත් නේ, අපි එහෙම තේරුම් ගන්නවනේ අපි. නමුත් පිට කෙනෙක් ඔබ වගේ කාරුණිකව ප්‍රසිද්ධියේ මේ විදිහට අගය කරනකොට මං හිතනවා අපේ වෛද්‍යතුමාට ඒකත් සම්මානයක් වාචිකව ලැබුණු. ඉතින් ඔබටත් යමක් පවසන්න පුළුවන්. ඇත්තටම මේ මගේ බිරිඳ මම සංගීත නිර්මාණ කරගෙන යන අතරේ නවරත්න ගමගේ මැතිතුමාගේ සංගීතයත් එක මම ගීත කීවේවත් තමයි කිව්වේ. මට බිරිඳ මගේ අයියා කියලා කියන්නේ. අන්න අයියෝ යාගේ වොයිස් එක ලස්සන නිර්මාණ කරන්නේ මෙන්න මේ සංගීතඥයා කියලා. ඉතින් එහෙම කිව්වා. බාහිර පාර්ශවයක් නේ. ඔව්. ඒ කියන්නේ ඇත්ත කතාව නම් මේ තුමාගේ සංගීත නිර්මාණ මගේ හඬට සහ නිර්මාණ වලට විශාල ආභරණයක් ආලෝකයක්. ඉතින් එතුමාගේ වෙනත් නිර්මාණත් මං රස විඳිනවා. මං හිතනවා එතුමා අපේ රටට ඉන්න සම්පතක්. අනිවාර්යෙන්. ඒක එතුමාලත් අපි වගේම අපි විශේෂයෙන්ම ඖෂධ දීලා රෝගීන් සුවපත් කරන වගේම මම හැම විටම කියන්නේ මෙවැනි කලාකරුවෝ අනිත් අයව සෞන්දර්යෙන් සතුටින් තියනවා. ඒකට යම්කිසි අගය කිරීමක් අපිත් මීට වඩා කරන්න. මොකද මානසික සතුට තමයි මේ හැමදේම නිරෝගී මිනිසෙක් නිර්මාණය කිරීම. අනිවාර්යයෙන්. ඒක කලාව තුළ තියෙන බව දන්න නිසා තමයි මම මේ කලාවටත් එකතු වෙන්නේ. ඒ වගේම එතුමා වගේ නිර්මාණශීලීන්ව මේවට දායක කරලා මේ නිෂ්පාදනවට දායක කරලා මේ සම්පත මිනිස්සුන්ට බෙදා හදා ගන්න එකක් මගේ අරමුණක්. මං කිසිවිත් එක මේ ජනප්‍රිය ගායකෙක් වෙනවා කියන මතයේ ඉන්න කෙනෙක් නෙමෙයි. නිර්මාණකරුවෙක්. ඔබ පොතක් ලියනවා නම් ඔබ පොත ලියන අදහස කවුරුහරි කියවනවා නම් ඔබගේ අදහස් මිනිසුන්ට යනවා. මගේ නිර්මාණය තුළින් මිනිස්සු සතුටු වෙනවා නම් ඒ වගේම මේ වගේ ඉතා ඉහළ ශිල්පීන් ඒවට සහභාගී වෙනවා නම් මිනිසුන්ට ඒව කරන්න පාලමක් වෙන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ අදහස. ඉතින් අපි මේ වෙලාවේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නවයියට. මේ වෙලාවේ හරිම මේ නිහතමානීව අපත් එක්ක මේ කතාවට එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් මේ විදිහට කතා කරගෙන යද්දී මට හිතෙනවා වෛද්‍යතුමනි අපිට යම්කිසි ටැලන්තුවක් ලැබිලා තියෙන්නේ. අපි ටැලන්ට් එකක් කියමු, දස්කමක්. ඔබතුමාට වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් අපට තවත් කලා නිර්මාණවලට තව කෙනෙක්ට ගොවිතැන් කරන්න හෝ මොනවා හෝ සුවිශේෂී භාවයක් ලබා දීලා තියෙනවා නම් මම හැමදාම විශ්වාස කරන දේ ඒ අනුන්ට නැති දේ තමන්ට දීලා තියෙන ඒ හරහා ඒක නැති කෙනෙක්ට උදව්වක් කරන්න. ඒක කරා කියලා ඇත්තෙන් පයින් කොටසක් යන්නේ නැහැ. ඉතින් මං ඒක ඔබ ඉතා ඉහලින් අපටත් වඩා හරිම ඉහලින් කරන බව අපිට දැනෙනවා. ඉතින් මේ වෛද්‍යතුමා සංගීතයට කැමති, අභියෝගවලට කැමති, මිනිස්සුත් එක්ක හරි ලස්සනට ගනුදෙනු කරනවා. මොහොතල ඉන්නවා ක්‍රිකට් ක්‍රීඩකයෙකුත්. ක්‍රීඩාවටත් කැමති නේද වෛද්‍යතුමනි? ඉතින් ඒ පසුබිමත් අපි පොඩ්ඩක් කියලා එමු. ඔබ නාලන්දාවේ ආදිසසුවෙක්? නෑ, මම ගලේට සෙන්ට්‍රල් එකේ. එතකොට නාලන්දාවේ කොහොමද මේ නාලන්දාව සමග ක්‍රිකට්? අපි එහි මිත්‍ර, ඇත්තටම අපි කිව්වොත් ක්‍රීඩා සමාජ හරහා තමයි ඒකට යොමු වෙන්නේ. ඉතින් මං කිව්වනේ අර පාසලේ මම ශිෂ්‍යත්වයේ ෆේල්නේ. එනිසා අපිට වෙනත් පාසල් වලට යන්න තියෙන ඇත්තට මේක වරප්‍රසාද බැරියර් එකක්නේ. නමුත් අර ඔබතුමිය කිව්වා වගේ ඒ පාසල් වල ඉන්න අයත් සමග සම්බන්ධ වීමට තියෙන අපි කිව්වොත් ඇවනිව් එකක්, එහෙම නැත්නම් මාර්ග මම හොයනවා. කොහොමද හොයන්න පුළුවන් වෙන ක්‍රමයක් ක්‍රීඩාව? එතකොට ඒ ක්‍රීඩාව යන්න පුළුවන් එනවා. මට ස්කූලට යන්න දෙන්නේ නැත්නම් ඔවුන්ගේ ක්‍රීඩා සමාජයටම යනවා. එතකොට
ඇයි අපිට එක කරන්න බැරි? අපි ඒ පශ්චාත්තාප වෙන්න ඕනේ. මට ආරයත් එක සෙල්ලම් කරන්න බෑනේ. එයාගේ ඉස්කෝලේ මේකනේ. අනේ ආරයා නම් මේ ඉස්කෝලට ගියන්නේ නැහැ. පසුත වෙන්න එපා. ඔබ බලන්න ඊළඟ විකල්ප ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ පාරෙන් බැයි නම් තව පාරක් ඇති. තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම ඒ ක්‍රීඩාවට යොමු වෙන්නේ. ඒකෙදිත් අපි බොහෝ විට මට තේරුණා ඔය ඊනාලන්දාව ආනන්දය එතකොට එතන එක ඉස්කෝලේක විතරක් නෙමෙයි හුඟක් මේ පාසල් වලින් ළමයි එනවා. මෙහෙම එකක් තියෙනවා. මට තේරුණා මම ඉන්න පහසුකම් මැත්තේ ඒ දරුවන්ට තිබිච්ච දක්ෂතාවය ඉතා ඉහළයි. ඔවුන් එතනින් යන පාර එතනින් යන ගමන මට වඩා දිගයි. මම ඒ නිසා මම ඒ ක්‍රීඩාව පිළිබඳව අපි ගොඩක් දුර නොගියේ මම මට තේරුම් ගන්න ඕන මේ පාරේ මට ක්ලයිමැක්ස් එකටම කන්ද මුදුනටම යන පාර නෙමෙයි මේක කියලා. ඒ නිසා තමයි මම අර මට දැන් ඊට පස්සේ මගේ సౌందර්යය වන් විශේෂයෙන්ම මම වේදිකාව පාලනවා කියන්නේ අපි කියන්නේ වේදිකාව පාලනවා කියන්නේ වේදිකාවෙන් නටනවා. මේ වේදිකාවක් නැති දවසක් නේ පාසල් ජීවිතේ. ඒකේ රජවරු අපි. එතකොට හොඳටම වින්දා ඒ කාලේ. වින්දා සහ ඒ වින්දෙත් අනිත් උදවිය විශේෂයෙන් මම ගලේටියාව මධ්‍ය මහාවිද්‍යාලයට එන්නෙත් අටේ පන්තියේදී එන්නේ අර මව්පියන්ගේ මේ ට්‍රාන්ස්ෆර්ස් නිඳානේ. එතකොට එතන ඉන්න ළමයි පස්ස ගහනවා මේ වේදිකාවට එන්න. ඔව්. මම කල්පනා කරා හරි පාසලේ කැපී පෙන්න පුළුවන් හොඳම ක්‍රමය මේකයි. එතකොට අනිතයි අවදානම දැන් අපි කරන්නේ මොකද්ද? එක්කෝ මිනිහෙකුට පියෙන් අනිනවා. ගලක් ගහනවා. හිරිහර කරනවා. ඒක නෙමෙයි කැපී පෙනෙන. චන්දි පාත් දානවා. ඔව්. ඒක නෙමෙයි කැපී පෙනෙන. තාමන්න సౌందర్యාත්මක හැමෝම විඳින හැමෝම ප්‍රිය කරන ඔබට ආදරය වඩා ගන්න පුළුවන් ක්‍රමයකට ඔබ මේ කැපී පෙනෙන. මිනිහෙකුට කැපී පෙනීම අවශ්‍යයි. ඒ කැපී පෙනීම හොඳ දෙයකට කරලා අනිත් අයගේ ආකර්ෂණීය ආදරය කරුණාව දිනා ගන්න. ඉතින් වෛද්‍යතුමනි මම ඔබතුමාට මෙහෙම බාධා කරන ඔබතුමාට අන්නගේ අදහස් ගොඩක් තියෙන නිසා අපිට පාඩමක් කරගන්න. දැන් මේ කැපී පෙනෙන කතාව ගැන කතා වුණානේ. දැන් මම ඉන්නේ අපි ඉන්නේ අපේ මේ ගුවන්විදුලි සභාපතිතුමා ජගත් වික්‍රමසිංහ මහත්මයා ඔහුත් විචාරදවරේ. ඉතින් මේ කැපී පෙනෙන බබලෙන ශේෂ්ත්‍රවල ඉන්නකොට දැන් ඔබතුමා ඔබේ ශේෂ්ත්‍රයේ බබලෙන කෙනෙක්. මම දන්නවා එතනත් ඒ ශේෂ්ත්‍රෙත් කැපිලි කැටිලි බහුලව තියෙන මට දැනුණා ඔබේ සමහර ලියම කියවනකොට. එතකොට දැන් යමෙක්ට යම් කිසි තැනක් තියාගෙනත් තව කෙනෙක් යම් තැනකට එන්න හදද්දි සමහරු පාර අහුරනවා. එතකොට අකාරුණික වචන වලින් දැන් සමාජ මාධ්‍යයන් පාවිච්චි කරගෙන හෝ මේ කැපී පෙනෙන ක්‍රමවේදය ඔබ විදිහට නෙමෙයි වෙනත් බොහොම කුරිරු ආකාරයකට සමහර මිනිසු කරනවා. ඒ කියන්නේ අනුන්ව තලාපෙලා දමන ඔවුන්ගේ පෞරුෂය නැති කරන හදා වඩා ගත්ත යම් කිසි නමක් නැති කරන්න. ඇයි මේ මිනිසුන් මෙහෙම වෙන්නේ? ඇයි කොතනද මේ ආකල්පවල වෙනස අපිට පැහැදිලි කරලා දෙන්නකෝ වෛද්‍යතුමනි. ඒක සංජීවනීය සමාජයේම ස්වභාවයයි. අපි සිවිලයිස් කියන්නේ අපි ශිෂ්ට සම්පන්න වීම කියන තුල ඩිසිප්ලින් කියන තුල තමයි මේ ඔය කියන කෙටි මාර්ගයෙන් තොරව හොඳ මාර්ගයන් ප්‍රවණතාවය වැඩිපුර මිනිස්සු ඉන්නේ. අපි මේ සමාජයට පැමිණිය යුත්තේම අපි කටු පඳුරු ගල් මුල් යන මාර්ගයක යන්නයි මං එළියට බැස්සේ කියන එක මත. ඒක ඔළුවේ තියාගෙන එළියට බහින්න. කිසි විටක බහින්න එපා. රෝසමල් යහනාවක් තියෙන පාරක් කියලා හිතාගෙන. ඔබ හිතන්න සියලුම බාධක දැන් ඉදිරි මේ යන මාර්ගයක මම යන්නේ. ඒ වගේම අර ඔබ කිව්ව වගේ සමහර විට ඔබ හොඳ සුදු රෙද්දක් ඇඳන් යනකොට ඔබට හොඳ මඩ ගොඩක්කින් ඔබගේ සුදු රෙද්ද අපවිත්‍ර කරනකොට මම කරන්නේ ඊළඟ සැරේ මේ මඩ ගොඩ අපවිත්‍ර කරන සුදු රෙදි හොදන හොඳ සුවඳ විලවුන් වර්ගයේ හොයලා ඒ ගහපු මිනිහටත් ඒකෙන් කෑල්ලක් දෙනවා. ඒ තරම් ඒකට ලොකු මානසික ශික්ෂණයක් ඉවසීමක් අවශ්‍යයි. සංසාරය පිළිබඳව හොඳ අවබෝධයක් අවශ්‍යයි. ඒක මට තියෙනවා. මං හුඟක් අය දැන් අපේ චරිතයේ හුඟක් අය විවිධ විවිධ දේවල් මට අපිට කියන්න පුළුවන්. නමුත් ඒක පවත්වාගෙන යාම තුලදී කාටවත් අභියෝගයක් වෙලා නැහැ මගේ චරිතයේ ගොඩාක් දේවල්. එතකොට මේ මම විශ්වාස කරනවා හැමදේම හැම වෙලාවෙම තියෙන්නේ නැහැ.
ප්‍රශ්නයත් හැමදාම හැම වෙලාවෙම තියෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්නේ නැහැ. නැහැ. ඒකත් කොයි වෙලාවේ හරි ඔබේ මිතුරාත් සදාකාලික මිතුරා නෙමෙයි, සතුරාද සදාකාලික සතුරා නොවේ. ඔහු කවදා හරි ඔබ සමග මිතුරු වෙනවා. ඒ මිතුරු වෙනතුරු ඔබ සතුරු වෙන්න යන්න එපා. එකක් තමයි අර මම කියවා නෙග්ලිජන්ස් අන්ඩර්ග්‍රවුන්ඩ් කියලා කතාවක්. ඔබ හිතන්න ඔබව හිත රිදවන කොටසක් නිසා දැන් එතනට යන්න වෙනවා. මම හැම විටම කරනවා avoid the place. එතන යන්න එපා. ඒ සමාජයට යන්න එපා. මගහැර හැංගිලා ඉන්න මාසයක් දෙකක් හරි කමක් නැහැ. ඒ කියන්නේ ගැටුම් ඇති වෙන තාක් ඒ කොටස ඔබේ මනසට දාන්න. ඒ අසහනකාරී වටපිටාව මගහැරලා වැඩ ටික කරගෙන යන්න. මගහැරලා යන්න. ඒ එක්කම ඔහුට පුමක් හෝ උදව්වක් අවශ්‍ය වෙලාවක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒ වෙලාවෙදි ගිහින් කියන්න ඔබ කරදරයට පත් වෙලා තියෙනවා. මං ඔබත් එක්ක තරහ නැහැ. ඔබට මගෙන් මොන හරි උදව්වක් ඕනද කියලා. අනේ ඉක්මනට යාළුවේ. ඊළඟට එකට එක කරන්න එපා කිසි විටක. සමහර අවස්ථා තියෙනවා ඔබ පිළිතුරු නොදියම යුතු. ඒකෙන් කියන්නේ ඔබ නිවටද කියලා. අපි අපේ අය භාවිතා කරනවා දැන් නිවට වෙනවා. නෑ නෑ. සුද්ධ කියලා තියෙනවා FFF mechanism කියලා එකක්. FFF. ඔව්. FFF mechanism කියන්නේ ඉස්සලාම fright. බයයි කියලා පෙන්නපන්. හරි. ඊට පස්සේ ඔහුව ජයගත හැකි නම් ඒ මාර්ගය තුළ ජයගෙන මෛත්‍රියෙන් අර කියන්නේ ගහගන්න එක නෙමෙයි. මෛත්‍රියෙන් ජයගෙන ඔහුත් සමග සහයෝගයෙන් ජීවත් වෙනවා. අපි හිතනවා නෑ මේ අයත් එක්ක ජීවත් වෙන්නම බෑ. මට මේ මිනිස්සයා ප්‍රශ්න ඇති කරනවා. දෙන් ෆයිට්. සටන් කරපන්. ඒ සටන් කරන කාලය තුළදී බොහෝ විට හැම විටම උත්සාහ කරන්න ලොකු ක්ලෑෂස් ඇති නොවන විදිහට සටන් කරන්න අපි නෝ එක ආගියුමන්ට් එකක් ප්‍රතිඋත්තරයක් වගේ දෙයක් නෑ පොඩ්ඩක් හරි ඔව් ඊට පස්සේ ෆ්ලයිට් 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 දුවපන් දැන් මුලින් තිබ්බේ ડોක්ටර් ෆ්‍රයිට් බය වෙන්න ෆ්‍රයිට් ෆයිට් and flight flight දැන් මෙයාකට ඉංග්‍රීසි වදමක් වගේ මෙතන ඉන්නම බෑනේ ඔව් මේ මිනිසයා මගේ ජීවිතේට අනතුරක් කරයි මගේ රස්සාවේ මොන හරි පෙස්සමක් ගහලා මාව ප්‍රශ්නයක් ඇති කරයි flight එතන ඉවත් වෙන්න ඉවත් වෙන හැයි එහෙම කරන්න ඔබ නැවත හොඳින් සන්නද්ධ වී එන්න ඇවිත් අර ප්‍රශ්නෙට හෝ සතුරා තවමත් තිනු නම් මොනද ඒක මෙහෙමයි ඒකට හේතුව වීරයා මලොත් සටනක් නැහැ වීරයා පළමුව සමංග ජීවිතය ආරක්ෂා කරගත යුතුයි. අපි ඉන්නවනේ හොඳ ස්ටැන්ඩි. අනිවාර්යයෙන්. චොප්පේ මල්ලිලා මැරලා තියෙන බලද්දී හොඳ හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. ඉතාම පුංචි තරුණයෙක් අතින්. ඇයි ඒ? ඔහු හිතන්නේ නැහැ තමන්ගේ සතුරා ඉතාම කුඩාම ප්‍රමාණයක් කෙනෙක් වෙයි කියලා. ඒ අනතුරු විය හැකි ඉහළම තැනින්ම නෙමෙයි පුංචිම තැනින් වෙන්නත් පුළුවන්. හිතන්නෙම නැති තැනක. ඒ නිසායි මම කියන්නේ ෆ්ලයිට් කියන්නේ පලා යාම කියන්නේ ජීවිතයේ අතර දැමීම නෙමෙයි. ෆ්ලයි ෆ්ලයිට් වෙන්නේ. පලා යන්නේ ප්‍රතිසංවිධානය වෙන්න. දුටුගැම් රජුර කර ඒක නෙමෙයිද? ප්‍රතිසංවිධානය වුණා වෙන තැනකට ගිහිල්ලා. මේ FFF mechanism සුද්දා ඕක කියන්න ඕනේ නැහැ. පස්සේ තමයි මම සුද්දාගේ පොතේ මේක කියෙව්වේ. නමුත් බලනකොට අපි මේක apply කරලා තියෙනවා. කරලා තියෙනවා තීතේ. නමුත් අපේ මිනිස්සු ප්‍රශ්නයක් ආවහම මේ application දිහා බලන්නේ නැතුව අර ඔබ කිව්වාගේ එක පාරම. නෑ මෙතනින් මේ ඔක්කොම ඉවරයි. මම හෙට ඉවර කර ගන්න ඕන. තව එක උදාහරණයක් මම එක්ක වහ බොනවා නැත්නම් මිනි මරුවෙක් වෙනවා. මම තව එක ආදර්ශයක් දෙන හැමෝටම කාලය යනු ඔබගේ බාධකය ඉවත් කිරීම සඳහා ලියලන පාලමයි. මේ පාලම ලියලන තුරු ඉන්න. එතකොට ඔබට මේ ප්‍රශ්නයෙන් එගොඩ විය හැකි. ඔබ ලියලන තුරු හිටියේ නැත්නම් ඔබ මේ අගාධයට වැටෙනවා. අනේ ඒ ලියන ලදුණු මං මගේ ජීවිතේ ඕන තරම් කල් ඉඳලා තියෙනවා විවිධ ප්‍රශ්නවලදී. මං හැම විටම මම මේ උදාහරණය මටම ගන්නවා. නෑ මගේ ප්‍රශ්නේ පාලම උත්තරේ පාලම තාම ලියලා නැහැ. අන්තිම අඟලත් ලියලා නැකන් හිටියේ නැත්නම් මං එතනිනුත් අස්සේ. ඉතින් මේක තමයි මම මේ සතුටින් ජීවත් වෙන කලාව. මේ කතා බහ ඇතුලේ අපේ ජීවිතේට ගන්න මොන තරම් පාඩම් තියෙනවද? ඔබේ වරගත්තද
මන්නං ඒ ගොඩාක් ධාරණය කරගත්තා. මොකද නොමිලේ ලැබෙන මසුරන් උපදෙස් අපි ගන්න ඕනේ නේද? ඉතින් මේ කතාබහට බාධා කරන්න හරි ලෝභයි. මොකද මේ වචන ටික දිගටම ගලාගෙන යන්නත් අවශ්‍යයි. නමුත් ඉතින් අපි දෙන්නම සංගීතයට ආස උදවියනේ නේද? ඒ නිසා ගීතමය විරාමයක් නොගෙන කොහොමද? ඉතින් වෛද්‍යතුමනි, මේ වෙලාවේ ඔබ කැමති මොන ගීතය අහනද? ඔබ කැමතිම ගීතය කියන්න අපි ලබා දෙන්න. ඔව්, මේ මේක නිෂ්පාදික අපේ බිග් බොස් එයාට ඕන විදිහට තමයි වැඩේ. මේ මේ මම කිව්වා මේ මගේ දුවගේ මගේ පුතගේ. හැබැයි අපේ නවා මම එයාට නවා කියලා කියන්නේ. නවරත්නගමගේ මැතිතුමාට. ඇයි අපි මට හිතුනවා මේ ප්‍රියන්තිනි හොයාගන්න පුළුවන් ඒ දන්නේ සුදු වලාකුළු කියන ගීතය නන්දමාලනි මැතිණියගේ එක හොයාගන්නේ නැත්තේ කියලා. හේතුව අපේ සංජීවිනි මැතිණියත් කැමති වෙයි සුදු වලාකුළු හොයාගන්න පුළුවන් ඒ දන්නේ. හේතුව සංජීවිනි, මේ නන්දමාලනි කියන්නේ මහා විශාල පෞරුෂයක්නේ, ලෙජන්ඩ්. මං දැකපු දෙයක් තමයි මේ වගේ විශාල චරිත කොහොමද මෙච්චර නිහතමානී වෙන්නේ. දැන් ඔබතුමියගෙත් මම ඒක දකිනවා. මම දැක්කා ඔබතුමිය අද මේ කොරිඩෝ එනකොට සෑම කෙනෙකුටම මම දැක්කේ නැක ව්‍යාජයක් විදිහට. ඒක ඇත්ත බොහොම ජෙනුයින් රියැක්ෂන් එකක් විදිහට මම දැක්කේ. ඒවා බොහොම හොඳ ගුණාංග, මිනිසු ගුණ වගා කරගත යුතු. සෑම කෙනෙකුටම ඔවුන් ඔබතුමිය මේ සුබ උදෑසනක් කිව්වා, ගුඩ් මෝර්නින් කිව්වා. මම දැකලා තියෙන මගේ ආයතනවල සමහර පරිපාලන නිලධාරීන් මගේ ඩ්‍රයිවර් මට කියනවා, සර් අනේ අර මහත්තයා මට ගුඩ් මෝර්නින් කිව්වේ නෑනේ, මම ගුඩ් මෝර්නින් කිව්වානේ. බලන්න කොච්චර අපි වචනයක් නේද, අපි රියක්ෂන් කියන්නේ නේද, අභිනයන් අපි කොච්චර බලාපොරොත්තු වෙනවාද. ඉතින් ඒක නිසා මේ ඒවා හරි ලොකු දේවල්. හැබැයි ඒවා කල්චර් කරගන්න සංජීවනී ලොකු පෞරුෂයක් ඕන. ඔබ ඔය කරපු දේ කරන්න ඔබට ලොකු පෞරුෂයක් තියෙනවා, පර්සනැලිටි එකක්. ඒක නිකන් වෙන්නේ නැහැ. තව පුංචිම කෙනෙකුට ගුඩ් මෝර්නින් කරන්න කියන්නේ හිත හදාගන්න ලොකු පෞරුෂයක් ඕන. ඒක අපේ මිනිස්සු දන්නේ නැහැ. අපේ මිනිස්සු හිතන්නේ ලොකු පෞරුෂය කියන්නේ කිසිවෙකුට කතා නොකර සිටීම කියලා. ආඩම්බර කමින්. ඔව්, ඒක අපි වැරදි කොනකින් ජීවිතය අල්ලා ගැනීම. හරි. අනේ ඉතින් ඔබතුමාට ස්තුතියි එයාගේ කිරීමටත්. ඒ වගේම ඒ නිසාම ඔබතුමාට අපි තෑග්ගකුත් දෙනවා. ඔන්න ඉතින් පිළිගන්න ආසම කියපු ගීතය. සුදුවලාකුළු නෙලාගෙනලු පියඹාගිය කෙකින්නේ, අනේ නුඹ අද කොහේ කොතැනද, එවනැල්ලවත් නොදන්නේ. ගඟට ඉහලින් කුකුන් යන විට ගඟේ ගිය කිරි සිඟන්නේ, මක් කරන්නද එදා ඉහිරුණු කිරට තාමත් අඬන්නේ. මාල අරගෙන කනේ ලන්නට තෝඩු අරගෙන, එනවාද නුඹ කෙකින්නේ. තින් ඒ ලස්සන ගීතය
ට බාධා කරා නෙවෙයි, නමුත් ඊටත් වඩා ලස්සන කතාබහකට යොමු වෙන්න ඕන නිසාමයි ඒ රතන්ශ්‍රී විජේසයන් සිංහයන්ගෙන් ලියවුණේ පදවැල නන්දා මාලනී අපේ ආචාර්යතුමියගේ අපේ අන්න විභවනීය ගායිකාවගේ ලස්සන හඬ අපේ වෛද්‍යතුමාගේ හඬත් එක්ක මුසු වෙච්ච නවරත්න ගමගේ සංගීත වේදියාගේ සංගීතය මේ සියල්ලේ ආශ්වාදයෙන් නැවතත් ඔබ මුදාගෙන අපි යනවා තවත් කතාබහකට. දැන් වෛද්‍යතුමනි අපිට ඉතුරු වෙලා තියෙන පුංචි වෙලාවේදී මම මෙහෙම අහන්න කැමති, හැමට අවවාද දෙන, හැමට ආදරය කරුණාව බෙදෙන ඔබතුමාත් දිනපතා අභියෝගවලට මුහුණ දෙනවා, අකාරුණික කංවලට මුහුණ දෙනවා. සමහර විට ඔබතුමා කරන වැඩ දැන් ඔබතුමාව පෞද්ගලිකව නොදැක්කට මම බොහෝ අය සමග ඔබතුමා පිළිබඳ කතා කරා. පිට අයගෙන් මම අදහස් ගත්තා ඔබතුමා මොන වගේ කෙනෙක්ද කියලා මට දැනගන්න අවශ්‍ය නිසාවෙන්. මට හිතෙනවා ඔබතුමාගේ ලියවිලි මේ සියලු දේ හරහා ඔබතුමා කරන වැඩ ඔබ සමරනවා. මං අද මෙහෙම කෙනෙක් මුණ ගැවුණා. මෙන්න මේ පුංචි මේ අහිංසක කෙනාට මේ වගේ පුංචි දෙයක් මගේ අතින් වුණා. ඒක ඔබ සම්මරනවා හදවතින්ම. ඒක හරි ලස්සන දෙයක්. නමුත් ඒ ඔබ කරන වැඩ ටික තව සමහරු දකින්න පුළුවන්. ආ මෙයා මේ ෂෝ එක මේ නිකන් ලකුණු දාගන්න හදනවා. අපිට එහෙම කවුරු දැක්කත් කමක් නැහැ. වැඩේ වෙන්නනේ අපිට අවශ්‍ය. හොඳ දෙයක් සිද්ධ වෙනවා නම් ඒයි වටිනාකම. මම මේ ආරම්භය ගත්තේ මේ විදිහට මේ කතාවට. පහුගිය දවසක ඔබ ඔබතුමාගේ රෝගියෙක් බලන්න ඇගේ ගෙදර යනවා. ඇය කලාකාරිනියක්. කලාකාරිනියක් වුණ නිසා වෙන්නේ නෙවෙයි. අර බෙහෙත් දීලා හෝ ඔබේ මග පෙන්වීම කරන දෙයට අමතරව තව චුට්ටක් අඩියක් ඇහැට තියලා ගෙදරටම යනවා බලන්න. ඇගේ හිත සනසන්න, හිත ශක්තියක් වෙන්න. නමුත් මේකත් වැරදි විදිහට දකින මිනිසුන් ඔබට පහර ගහනවා. ඔව්. ඒකට කොහොමද ඔබ මුහුණ දෙන්නේ? ඔව්, එතුමිය මට කිව්වා, එතුමියගේ වචනේම. ඔබ කරපු උදව්වට අපි නම කියමු, ප්‍රශ්නයක් නෙමෙයි. ඔව්, මේ සුසන්ත චන්ද්‍රපාලි මහත්මිය. ඇත්තටම මේ අපේ මේ රටේ නිදහස් ආයෝක්‍ය කෙසේ වෙතත් යම් යම් කාර්යාල කටයුතු නිසා ඇගේ ප්‍රතිකාර කටයුතු වලට විනා මාස 3ක ප්‍රමාණය යම් කිසි ප්‍රමාදයක් වුණා. එතනදී එතුමියට කියලා තිබ්බා මේකට මේ අහවලාට කිව්වනම් මේක ඉක්මනට කෙරෙනවා වගේ. එතුමියගේ දේනියයි ස්වාමි පුරුෂයා මාළඟට ඇවිත් හරිම ආදරණීය පවුලක්, හරිම දක්ෂ කලාකාරිනියක් මේ ගැන කිව්වා. මම කිව්වා රයිට්, අපි 3 දිනාම දැන් සටනක් පටන් ගන්නවා. මේ සටන අද ඉඳන් පටන් ගන්න. මේක 105 10 20 90 දක්වා අපි සටන් කරමු කියලා. ඉතින් මම එහෙම කළා, මම මේ සටන දිනුවා. මම දිනුවා. ඉතින් මම දිනන්නේ ඔබ වෙනුවෙන්. එතකොට එතුමිය මට කිව්වා, අනේ ડોක්ටර්, මට ආසයි මගේ අතින් උයපු කෑම වරුවක්, මම දකුණේ ඒ විදිහට රසට උයපු කෑම වරුවක් ඔබේ අපිට දෙන්න, පාවුලටම දෙන්න. ඉතින් මගේ දිනයක් හොයාගන්න එතුමිය ටිකක් අපහසු වුණා. එතුමිගේ දියණිය මට කතා කරනවා, අද එනවාද හෙට එනවාද. ඉතින් එහෙමයි මම ගියේ. මේ ඉතින් සමහරව මේකට කියලා තිබ්බා මේ අල්ලාස් ගැනීමක්, ගෙදරට ගිහිල්ලා කන එක කියලා කෑම වේලක් ගන්න. ඉතින් මම ඒක ලිව්වා නැවත මේ ඔබ කිව්වර සමරණෝ කියලා. ඔව්, අපිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මොනවද අපිට කිව්වේ ස්මරණය කරන්න, මරණ මොහොතේ හරි හොඳ දෙයක් කරා නම් ඒ හොඳ දේ සිහිපත් කර. ඒකනේ අපි කුසල් කරනවා කියන්නේ. අනිවාර්යයෙන්ම පින් පොත. මම ඇත්තටම මගේ Facebook එකේ ලියන්නේ පින් පොත. ඉතින් ඒකට ගැරහීමෙන් අනිත් අයගේ පව් පොත වර්ධනය වෙන එක වළක්වා ගන්න එක යන එක තමයි මම මෛත්‍රිය කියන්නේ. ඉතින් මම කිසිම ඒ කියන කෙනෙකුටවත් උඹ බම්බෝලන්වත් කියලා ලියන්නේ අනේ මැතිතුමනි කියලා තමයි මම ලියන්නේ. ඒක මම ඉගෙන ගත්තේ මේ විජමු ලොකු බණ්ඩාර මැතිතුමාගෙන්. එතුමාගේ පාර්ලිමේන්තු කතාවලදී එතුමා මේ තරහම කාර්යයට කතා කරන්නේ එතුමා, එතුමි, ඔබතුමා, ඔබතුමි කියලා. ඉතින් මගේ රෝහලකදී මම කිසිම කෙනෙකුට අද වෙනකන් තමුසේ කියන වචනේ පාවිච්චි කරලා නැහැ. ඔබතුමා සහ ඔබතුමී කියලා තමයි බණින්නෙත්, බණිනවා නම්. එතකොට ගැගුලන් ගිහින් කියන්න බෑනේ මට මේ ඔබතුමා කියලා බෑන්නා කියලා. ඉතින් මේවා විල මැනේජ්මන්ට් ස්ට්‍රැටජීස්. ඉතින් අදටත් මාව එහෙම චෝදනාවට ලක් වෙලා නැහැ. තමන්ගේ සේවකයන්ට පෞරුෂ වචනෙන් බෑන්න කියලා. මොකද මම ඔබතුමා සහ ඔබතුමී කියලා විතරයි ඕනම තරහගේ වෙලාවකවත් පාවිච්චි කරන්නේ. ඉතින් ඒක මගේ උපක්‍රමයක්. ඉතින් ඔබතුමාම කියනවා නිරන්තරයෙන් මට දින නැහැටි කියලා දුන්නේ මාව පරද්දන්න ආපු අයම තමයි කියලා. ඉතින් මං හිතන එක කතාවේ ලොකු ගතයුත්තක් තියෙනවා. ඉතින් අපි දිනමු.
පරද්දන්න එන මිනිසුන්ට අපි උගන්නමු දිනන්නේ මෙහෙමයි කියලා නේද? ඉතින් මේ ජයග්‍රාහීන් බොහොම සංවේදී බොහොම ලස්සන කතා බහට අපිට උදව් කරපු පිරිස අපි මේ වෙලාවේ මතක් කරගන්නවා. මොහුණු පොත හරහා අපව සම්බන්ධ කරමින් අපිට උදව් කරේ හෂිනි ඉරේෂානි, ඒත් එක්කම නාද ශික්ෂණය ඉනෝකා ගමගේ, නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ යහම්පත්. ඉතින් අද දවස ගැන ඔබ මොකද හිතන්නේ? මේ කතා බහ පිළිබඳ හිතන්න අද දවස තුලදී හිතන්න, හෙට දවස ලස්සන කරගන්න මේ සිතුවිලි ඔබට උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් වෛද්‍යතුමා අපේ සුදර්ශන විශේෂඥ වෛද්‍යතුමාට මම බෙහෙවින් කෘතඥ වෙනවා අද දවසේ අපිත් එක්ක පැමිණියාට එකතු වන්නට. බොහොම ස්තුතියි. මගෙන් සමාජයට යම්කිසි පණිවිඩයක්, සමහරු කියනවා මගේ කතාව දුක්බර කතාවක් කියලා. නෑ, කොහෙත්ම නෑ. මේක තමයි මිනිස්සුන්ගේ සංසාර කතාව. මේ කතාව තුළ තමයි මිනිස්සු අඩු වැඩි වශයෙන් තමන්ගේ ජීවිතය මොකද සරු කරගන්නේ. ජීවිතය යනු එක විදිහකටම ගලා යන කෘතිම මේ වගා ඇලක් නෙමෙයි, එක ලස්සන නදියක්. ඒ නදියේ ගල් බුරුළු හැම දිය ඇලි තියෙන්න ඕනේ. මගේ ජීවිතේ වගේ එකක්, ඔබේ ජීවිතයත් ඒ වගේ කරගන්න ඒ ගැන කම්පා වෙන්න එපා. මං හිතපු විදිහට නැවත අපේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යවලදී wait and see. Wait and see කියලා ඉතින් එතුමා කියනවා. ඉතින් එතුමා නිතරම කියනවා අන් අය ඔබේ නමට සලකන අන්දමේ රාජසේවකයෙක් වන්න. ඉතින් ඔබ රාජසේවකයෙක් වුණත් නැතත් අපි හැමෝම මතක් කරගමු, හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වදී කියන ඒ වචන කීපය ලස්සන දවසක් ගත කරන්න අපි පුරුදු විදිහට හැමෝම ලබන බදාදා. ආයිබන් හැම දෙනාටම. ස්නේහේ පුරවගෙන අපේ කමට දෑත දෙක කරන්න සුදේශීය සේවෙන් සංජීවනී සමග සංවේදී පැයක්. සංජීවනී සමග සංවේදී පැයක්.